Welcome to Kathara Food. Adath aluth recipe king ogala hammenna ewilla innawa. Ada ogalanta kiyala denna yanne niweridiwa rasata gedara ambulthiyal ekak hada ganna vidhiya. Ogalanta mita passe puluwan ambulthiyal kiyana de ithamath rasata gedara hada ganna. Mokada samahara kattiya hitenawa ambulthiyal hadanna hari amaruyi kiyala. Ithin ambulthiyal kiyanne kal tiya ganna puluwan apita honda poshaniya kema. Ithin ogala aniwaryen usaha kala balanna man kiyala dennam ada ogalanta niweridiwa meka hada ganne kohomada kiyana eka. Hari. Mama ogolanta matak karanawa ita kalin ape YouTube channel ekak Kathara Food tama ogol subscribe kala naththam aniwaryen dama subscribe karanna saha yata thiyena bell icon ekak mekat ekama click karanna amathak karanne pa mokada api aluth video ekak daapu gama notification ekak ithamath ikmanata ogol gawata genna gannonna me bell icon ekak touch kala thiyenno ne hari api ehenam balamu dan ambulthiyal ekak niweridiwa rasata gedara hada ganne kohomada kiyana eka hari api ehenam balamu apita ona karana ingredients monawada kiyana eka මම මෙතන මාළු අරගෙන තිනවා කිලෝ එකක ප්‍රමාණයක් අරන් තිනවා මම අද අරන් තිනේ තලපත් මාළු සාමාන්‍යයෙන් මාළු ඇඹුල්තියල් හදද්දී බල මාළු වලින් තමයි හදන්නේ ඉතින් ඔයගලන්ට කෙලවල්ලා තලපත් බල ඒ වගේ මාළු පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේම ඒ කියන්නේ ඕනෑම මාළු එකක් සාමාන්‍යයෙන් ලොකු මාළු එකක් පාවිච්චි කරන්න පුළුවන් නමුත් මෙවැනි ක්‍රමයේ මම කිය බල මාළු තමයි පාවිච්චි කරන්නේ නමුත් මම අද අරන් තියන්නේ තලපත් මාළු එකෙන් කිලෝ එකක් අරන් තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට පේනවා ඇති මේ කෑලි ලොකුවට කපාගෙන තියෙනවා. කෑලි අනිවාර්යෙන් ලොකු කුට්ටි විදියට කපා ගන්න. ඒ කියන්නේ ගොඩාක් ලොකුවට නෙවෙයි සාමාන්‍ය ගාන කුට්ටි විදියට කපා ගන්න. ඊට පස්සේ අපිට මෙතන අවශ්‍ය වෙනවා කරපිංචා. ඔයගොල්ලන්ට පේනවා මම කරපිංචා ලොකු ප්‍රමාණයක් අරන් තියෙනවා. අපි කරපිංචා මාළු ඇඹුල්තියල් හදද්දී අපි හදන ඇතිලේ යටට කරපිංචා තට්ටුවක් කොළ තට්ටුවක් අතුරන්න ඕනේ. ඊට පස්සේ ඒක උඩ තමයි මාළු තියන්නේ. ඊට පස්සේ ඒක උඩින් අපව මාළු අපි එක ලේයර් එකක් කියලා ඒක උඩින් අපව කරපිංචා දානවා. ඉතින් ඒකට අවශ්‍ය ප්‍රමාණය මම මේ අරන් තියනවා. චුට්ටක් කරපිංචා ඔගොල්ලෝ වැඩියෙන් අරගන්න. ඒ වගේම තමයි ගම්මිරිස් අරන් තියනවා, පොරෝපු මේස හැඳි මම අරන් තියනවා තුනක්. ඒ වගේම ගොරකා අරන් තියනවා. ගොරකා ඔයගොල්ලන්ට මම ගන්න විදිහ කියන්න. සාමාන්‍ය ගොරකා ඔයගොල්ලෝ කෑලි ගන්නවා නම් ඒක හොඳට වතුරයි ලුණුයි දාලා තඹ ගන්න. ඒක ගොරකා කෑල්ල අතින් පොඩි කරාම පොඩි වෙන ගන්නට නිකන් තඹ ගන්න. තඹගෙන ඔයගොල්ලන්ට පුළුවන් ක්‍රීම් එකක් විදිහට මේක අඹරලා අරගන්න. එහෙම නැත්නම් ගොරකා ක්‍රීම් එකත් ඔයගොල්ලන්ට කඩේ පිළිදෙ ගන්න තියෙනවා. ගොරකා අරගෙන තියෙනවා ගොරකා පේස්ට් එක මේස හැඳි දෙකක වගේ ප්‍රමාණයක්. ඒ වගේම ලුණු අරගෙන තියෙනවා කුරුඳු පොතු අර අවශ්‍ය වෙනවා කෑල්ලක්. හරි මේ ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ ලුණු අපි රසානු එකතු කරගමු. හරි අපි එහෙනම් බලමු මාළු ඇඹුල්තියල් එක හදාගන්නේ කොහොමද කියන එක. හරිම පහසුයි නිවැරදිව මේක තමයි ඔරිජිනල් රෙසිපි එක. ඉතින් නිවැරදිව හදාගන්න විදිහ මම ඔයගොල්ලන්ට කියලා දෙන්න. අපි බලමු හදන්නේ කොහොමද කියන එක. හරි ඔයගොල්ලන්ට පේනවාද මම මෙතන භාජනයක් අරගත්තා. මේකට වතුර මම මේස හැඳි දෙකක් වගේ එකතු කරගෙන තියෙනවා මේ භාජනයට. හරි අපි දැන් යන්නේ මේ පේස්ට් එක හදාගන්න යන්නේ. අපේ මාළු ඇඹුල්තියල් එක හදන්න අවශ්‍ය පේස්ට් එක. හරි ඉස්සෙල්ලා මම අපේ ගොරක ටික මේ භාජනයට දාගන්නවා. හරි දාලා මේක අපි වතුරේ චුට්ටක් මෙහෙම මේක දිය කරගමු. මෙහෙම හරි ඒත් එක්කම ගම්මිරිස් ටිකත් එකතු කරනවා. හරි මං ගම්මිරිස් මේකට මේස හැඳි ගත්ත ප්‍රමාණයෙන් කොටසක් එකතු කරගත්තා. ඊතුරු දෙකත් මම දාගන්නවා. ඊට පස්සේ මේකටම ලුණුත් එකතු කරගන්නවා. ලුණු මම මේ වගේ ප්‍රමාණයක් එකතු කරනවා. පස්සේ අවශ්‍ය වුණොත් තව රස බලලා අපිට එකතු කරගන්න පුළුවන්. දැන් මේක මෙහෙම හදද්දි මේක පොඩ්ඩක් ක්‍රීම් එක වගේ තියෙන්න ඕනේ. එතකොට දැන් මේකට වතුර මදි ඔයගොල්ලන්ට පේනවා ඇති. අපි තාම මේකට වතුර දෙකක් දැන් එකතු කරගමු. හරි මම තව වතුර දෙකක් එකතු කරගත්තා. එකතු කරලා මේ පේස්ට් එක හොඳට මෙහෙම කලවම් කරගන්න ඕනේ. තව වතුර ටිකක් එකතු කරගන්නවා මම. හරි මෙන්න මේ ගාන ක්‍රීම් එකක් වගේ මේක තියෙනවනේ. අපි දැන් මේකට මාළු කෑලි මේකේ දවටලා තමයි අපි ඇතුලේ තියාගන්නේ. හරි තව වතුර චුට්ටක් මම එකතු කරගන්නවා. මොකද මේක කලවම් කරද්දි චුට්ටක් මදි වගේ කියලා තේරෙනවා. හරි ඔබලන්ට පේනවා ඇති මෙන්න මේ වගේ ගානට මේක තිබ්බහම ඇති. හරි මම මේකේ තමා මාළු ඇඹුල්තියල් එක හදාගන්නේ. අපි දැන් මෙතන පේස්ට් එක තියෙනවා අපේ මාළු ඇඹුල්තියල් එකේ දවටන්න අවශ්‍ය. හරි ඊට පස්සේ අපි දැන් මේකට මං කිව්ව කරපිංචා අඩියට අතුරන්න ඕනේ කියලා. මෙන්න මේ විදිහට කරපිංචා
පොල තට්ටුවක් මෙහෙම අපි උඩට යරට දා ගන්නවා මේ විදිහට අපි මේ කුඩෙන් තමයි මේ මාළු තියන්නේ මේ විදිහට හොඳට කරපිංචකොළ දා ගන්නවා හරි ඊට පස්සේ පුරුදු පොතු අපේ කෑරලා තියෙනවා ඒකත් මම මෙහෙම කඩලා දා ගන්නවා තැන් තැන් වලට Right. ඊට පස්සේ අනිවාර්යෙන් මේ paste එකේ ඔයගොල්ලෝ බලන්න රස චුට්ටක් දිවේ ගාලා බලන්න මේකේ හොඳට ඇඹුල් රස ලුණු රස ඔයගොල්ලන්ට දැනෙනවා නම් ඒක තමයි පදම වෙන්නේ. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් ලුණු මදි නම් ඒ වගේම ඇඹුල් රස වැඩි නම් ලුණු චුට්ටක් තව එකතු කරගන්න. ලුණු මදි නම් ලුණු එකතු කරගන්න මේ වෙලාවේදී. හරි. මං බැලුවා මේක දැන් අපේ paste එක ගානට තියෙනවා. හරි. අපි දැන් මේක මාළු වල දවටලා අපි ඇතුලේ තියාගන්නේ කොහොමද කියන එක බලමු. හරි. මෙහෙම මාළු කෑල්ල අරගෙන මේ විදිහට මේකේ ඔබලා මෙහෙම දවටලා අපි මෙහෙම ඇතුලේ මේක තියාගන්නවා අනිවාර්යෙන් මතක තියාගන්න මේක ඇතුලේ තියද්දි අපි මේක එක ලේයර් එකයි තියාගන්නේ එක උඩ එක තියන්නේ නැහැ මාළු එතකොට ඇතුලේ ප්‍රමාණයට ඕගොල්ලෝ මාළු ඕගොල්ලන්ගේ තියෙන ප්‍රමාණයට අවශ්‍ය ඇතුලියක් ගන්න රයිට් මේ විදිහට මෙහෙම තියාගමු අපි හරි ඔයගොල්ලන්ට පේනවා ඇති ඇතුලිය ඔක්කොම මාළු දෙක අතුර ගත්තා මේ ඇතුලිය ගානටම වගේ මට මේකට සෙට් වුණා හරි ඊට පස්සේ ඉතුරු paste එක මම මෙහෙම තනින් තනට මේක දා ගන්නවා මේ විදිහට ඔයගොල්ලෝ ඉතුරු paste එක ඔක්කොම අතින් අරගෙන මේ විදිහට තනින් තනට දා ගන්න හරි ඊට පස්සේ අපේ ඉතුරු කරපිංචත් එක අපි මේක උඩින් මේ විදිහට දානවා. හරි, ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ විදිහට දාගෙන අපි දැන් මේක ලිපේ තියාගන්න ඕනේ. අපි බලමු කොහොමද ලිපේ තියාගන්නේ, ගින්දර කොච්චර ප්‍රමාණයක්ද අපි තියාගන්නේ කොහොමද කියන එක බලමු අපි ඊළඟ ස්ටෙප්ස් එක කරන්න. ඔයගොල්ලන්ට පේනවා ඇති මම මේක ලිපේ තියාගත්තා දැන්. මේකේ ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න අපි මේක උයා ගන්නේ මාළු ඇඹුල් තියල් එක අනිවාර්යයෙන්ම අඩු ගින්දර. ඒ කියන්නේ මීඩියම් හීට් එකකට වඩා තව චුට්ටක් ගින්දර අඩු කරලා තියාගන්න මේක හිමීට නිදහසේ තැම්බෙන්න ඉඩ දෙන්න. ඒ වගේම මම ඔයගලන්ට ස්ටෙප් බයි ස්ටෙප් පෙන්නන්නම් විනාඩි කීපයකින් කොහොමද මේක තියෙන්නේ කියලා. මේක දැන් අපි වතුර හැම මේකට දාලා නැහැනේ. මේක හද අපි පේස්ට් එක හදද්දී තමයි වතුර එක මේ එකතු කරේ වතුර චුට්ටක්. ඉතින් මේක දැන් වතුර මාළු එකේ වතුර උනනවා මේකට. මම ටික වෙලාවකින් ඔයගලන්ට පෙන්නන්නම්. අපි බලමු ටික වෙලාවකින් මම මේක ලිප ඔන් කරනවා. ඊට පස්සේ අපි බලමු කොහොමද තියෙන්නේ කියන එක. හරි ලිපේ ගින්දර ඔන් කරගත්තා. ඊට පස්සේ අපි මේක වහනවා. අනිත් එක තමයි ඔයගොල්ලන්ට කියන්න ඕනේ මාළු ඇඹුල් හදද්දී පුළුවන් නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මැටි භාජන පාවිච්චි කරන්න. ඇල්මිනියම් වගේ නොන් ස්ටික් වගේ ඒවා පාවිච්චි කරන්න නැතුව පුළුවන් තරම් මැටි භාජන පාවිච්චි කරනවා නම් හොඳයි. මොකද අපි ඇඹුල් මේකට එකතු කරනවා ගොරකා ගොඩක් එකතු ප්‍රමාණ ගොරක ලොකු ප්‍රමාණයක් අපි එකතු කරන නිසා ඔයගොල්ලෝ උත්සාහ කරන්න මැටි වලඳකම් මේක හදාගන්න. අනිත් එක මාළු ඇඹුල් තියල් එකක් හදන නිවැරදිම ක්‍රමයෙන් මැටි වලඳක් අපි පාවිච්චි කරන්න ඕනේ. ඒතකොට තමයි මේකේ නියම රස අපිට දැනෙන්නේ. ඉතින් ඒක නිසා මැටි වලඳක්ම පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. හරි දැන් විනාඩි 5ක් වගේ ගියා මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් විනාඩි 5කට පස්සේ කොහොමද තියෙන්නේ කියන එක. ඔයගොල්ලන්ට පේනවා ඇති ටික ටික මේකේ වතුර උනනවා. හරි අපි වහලා තියමු. මම තවත් ටික වෙලාවක් ගිහිල්ලා ඔයගොල්ලන්ට පෙන්නන්නම්. හරි අපි දැන් බලමු විනාඩි දැන් මේක 25ක් වගේ ගිහිලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ වතුර උනලා දැන් සාමාන්‍ය හිඳීගෙන යන්නේ. හරි දැන් මේ වගේ තියෙද්දි මේක ඔයගොල්ලෝ ටිකක් වෙලා ගියාට පස්සේ ඇතිලිය මෙහෙම පොඩ්ඩක් උස්සලා මෙහෙම හොල්ලන්න චුට්ටක්. මොකද මාළු කෑලි අඩිය අල්ලන්න පුළුවන්. එතකොට මෙහෙම පොඩ්ඩක් හෙල්ලුවාම මේක අඩිය අල්ලන එක නැති වෙනවා. හරි අපි තව ටිකක් වෙලා තියලා බලමු මම ඔයගලන්ට පෙන්නන්න කොහොමද ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එක කියන එක. හරි අපි බලමු දැන් මේකේ ඔයගලන්ට පේනවා ඇති වතුර ගතිය ඔක්කොම හිඳිලා තියෙන්නේ. වතුර පොඩ්ඩක්වත් නැහැ.
අපි මේ වෙලාවට දීප ඔෆ් කරගන්න ඕනේ. දීප ඔෆ් කරලා මම ඔයගලන්ට පෙන්වන්නම් චුට්ටක් ලං කරලා පේනවා ඇති. මෙන්න මේ ගන්න වතුර ඔක්කොම හිඳිලා දැන් වේලිලා තියෙන්නේ. අපි දැන් මේක හෙට උදේ වෙනකල් මන් තියනවා. තියලා ඔයගලන්ට අරන් පෙන්වන්නම් කොහොමද කියලා. මොකද මේක චුට්ටක් වේලුනහම තමයි මේකේ රස හොඳටම එන්නේ. ඒ වගේම පෙනුම හොඳටම එන්නේ ටිකක් මේක වේලෙන්න ඕනේ. ඔයගලන්ට පේනවා ඇති. හරි. අපි මෙහෙම වහලා තියලා හෙට උදේට බලමු කොහොමද තියෙන්නේ කියන එක. හරි ඔයගලන්ට පේනවා ඇති මාළු එඹුල් තියල් එක මම මේ දැන් මේක පහවදා උදේ වෙනකල් තිබ්බා ඉතාමත් ලස්සන තියෙනවා හොඳට වේලිලා තියෙන්නේ ඔයගලන්ට මම පෙන්වන්නම් ලංකාවද බලන්න හරි ඉතාමත් හොඳට තියෙනවා මාළු එඹුල් තියල් එක දැන් ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් වර්ධින් නැතුව හදාගන්න මම මෙහෙම කෑල්ලක් ඔයගලන්ට පෙන්වන්නම් කඩලා හොඳට වේලිලා තියෙනවා මේක ඇතුළේ පේනවා ඇති ඔයගලන්ට හොඳට තියෙනවා මේ වගේ කෑලි හොඳට ගැලවෙනවා මෙන්න මේ ගන්න තමයි එන්න ඕනේ මාළු එඹුල් තියල් එක. දැන් එහෙනම් ඊට පස්සේ ඕගලන්න පුළුවන් වරදින් නැතුව නිවැරදිව මාළු එඹුල් තියල් වල gedara හදලා රස බලන්න. හරි. ඔයගොල්ලෝ දැක්ක අපි එඹුල් තියල් එක කොහොමද gedara හැදුවේ කියන එක. ඊටමත් පහසුයි. ඒ වගේම මම ඔයගොල්ලන්ට කලින් උත්පා මේක කල් තියාගන්න පුළුවන් කෑමක්. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම උත්සාහ කරලා බලන්න ඔයගොල්ලන්ගේ කාර්යබහුල ජීවිතේට ඊටමත් වැඩගත් වේ. හරි. එහෙනම් යන්න කලින් ඔයගොල්ලන්ට මතක් කරනවා අපේ YouTube channel එක කෑදර පොඩ් තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් දැන්ම subscribe කරලා තියාගන්න. මොකද අපි මේ වගේ කෑම ගොඩක් ඔයගොල්ලන්ට හදන හැටි, නිවැරදිව හදන හැටි කියලා දෙනවා. හරි. එහෙනම් ගිහින් එන්න අපි අයත් අලුත් recipe එකකින් හම්බ වෙමු. කෑදර පොඩ්.